constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡා බිඳ වැටුණු පසුබිමක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සිබි රත්නායකට දුරකථන ඇමතුමක් ගත්තා. යලිත් වරක් සාකච්ඡා කරන්න පුළුවන්ද? අපි එදත් කිව්වනේ සාකච්ඡා කරන්න නම් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලා. ඒකට එකඟ නම් ප්‍රශ්නයක් නැහැ. නෑ නෑ අපි මේ ගැන කතා කරමු. මම මහින්ද මහත්තයාගෙන් අහලා දැනුම් දෙන්නම්. අපිට පුළුවන් ඒකාබද්ධ විපක්ෂයට වාසි තැන්වලදී පොහොට්ටුවෙන් තරඟ කරන්න. UMPට වාසි තැන්වලදී සන්තානයෙන් තරඟ කරමු. මම ඔය අලුත් යෝජනාව ඉදිරිපත් කරන්නම්. සිබි ඩිලාන්ට පොරොන්දු වුණා. මහින්ද දැනුවත් කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පසුගියදා විජේරාම නිවසට රැස්සුණා. පළමුව සීබී ඩිලාන්ගේ යෝජනාව මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කළා. සර් මේක නම් අපි තීන්දුවක් ගන්න ඕනේ. නැතිනම් හොදා හොදා බඩේ දානවා වගේ වැඩක්. අපි කිව්වනේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. නැත්තම් සාකච්ඡා වැඩක් නැහැ. සනත් නිශාන්ත එහෙම කියද්දී මහින්ද මන්ත්‍රී කණ්ඩායමේ අදහස විමසුවා. මම නම් ඩිලාන්ගේ යෝජනාවට එකඟ නැහැ. ප්‍රසන්න කියද්දී වෙල්කමත් ඒ අනුමත කළා. මේ යෝජනාවට එකඟ වුණොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා. රොෂාන් රණසිංහ එහෙම කියද්දී ශේහාන් සේමසිංහත් පියල් නිශාන්තත් ඒ කතාවම කිව්වා. සියලු දෙනාම එකමතයක් ගත් බැවින් ඒ ගැන ඩිලාන්ට දැනුම් දෙන ලෙස මහින්ද සීබීට කිව්වා. කොහොම වුණත් අවසන් මොහොත දක්වා සාකච්ඡාවලට ඉඩ තියන්න. දුර වහන්න එපා. මහින්ද සීබීට කිව්වා. දේශපාලන සාකච්ඡා ඒ විදිහට සිද්ධ වෙද්දී ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපතිවරයාත් කලකට පසුව මුහුණට මුහුණ ඊයේ කොළඹ තරුපහේ හෝටලයකදී හමු වුණා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා බේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා බේවර්ධනගේ විවාහ උත්සවයේදී ඔවුන්ගේ මේ හමුව සිදු වුණා. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළට එනවත් සමග මෛත්‍රීපාල සිරිසේන මහතා ආයුබෝවන් කියා සිනාසී පිළිගත්තා. කොහොමද මෛත්‍රී? හොඳින් ඉන්නවා. අද වෙඩින් නවයකට අත්සන් කළා. මහින්ද කියති ජනාධිපතිවරයා ඔහුගේ කනට කරලා කියපු කතාවට මහින්දට හොඳටම හිනහ ගියා. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පළමු වතාවට දෙදෙනා මෙලෙස සිනාමුසු මුහුණින් කතා කළ පළමු අවස්ථාව මේ වුණා. අවස්ථා කිහිපයකදී ඔවුන් කතා බහ කළද දේශපාලනය ගැන වචනයක්වත් කතා නොකරන දෙදෙනාම වග බලාගත්තා. තිරේ පිටුපස්සේ තවත් දේවල් අපි කියන්න ලබන සතියේ.